රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිරබ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල බක් පුරපසලස්වක පොහෝ දිනය අදයි මෙවර සියත අමාවැස්ස බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ සිට ගංග තරණය කරන ගවරැලක නායක ගවයා කෙලින් යා යුතුයි අටවෙනි සක්විති රජුසේ හිතුමනාපේට තනි තීරණයට රටක දුප්පත්කම නැති කරන්න බැරි බව අද චක්කවත්ති සිහනාද සූත්‍රයේ ටෙලිවැකියෙන් දේශීය ණයත ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා මහ බැංකුව අධිපති කියයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මොකද්ද මේ தත්ත්වය සහ ඒක මේ ෆයිනලයිස් කරන්න කවදේ පැරමීටර්ස් ඒක අපි ළඟදීම ෆයිනලයිස් කරන්න ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එක්මනින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළොත් බැංකු පද්ධතිය අවධානමේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි 2023 ත් ආර්ථිකය තව හැකිලෙනවා උත්සව කුමාර් අවධාරණය කරයි පාඩු ලබන රාජ්‍ය ආයතන භාණ්ඩාගාරෙන් නඩත්තු කරන්න බෑ රජය කියයි වැඩි වූ ඉන්ධන කෝටාව අද සිට කෝටාව වැඩි කළත් ගාස්තු වල වෙනසක් නැහැ ත්‍රිරෝද රත් සංගම් කියයි කොත්තු රයිස් බත් පැකට් මිල අද සිට 120කින් පහලට කැන්ටින් අසේල පවසයි කතානායකට අමතක ඌ දෙයක් රතන හිමි මතක් කරයි එකම පවුලේ දෙදෙනෙකුට මරු කැඳ ඌ වැල්ලබායේ රියානතුර කජුගමදී පෙම්බතා ඉදිරියේ පෙම්වතිය බස් රත මාරයාට බිලි වෙයි 71 අරගලයේදී දිවිපිදු ජවිපේ විරුවන් සිහි කරමින් රට පුරා සැමරුම් අල්ලස සහ බෙහෙත් මාෆියාව ගැන රවි කුමුදේෂ් කියන කතාව සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගම් හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක ප්‍රථම වරට ෆින්ලන්ත දජේ නේටෝ මූලස්ථානයේ දෙවන 2020 තරගයේ ජය නව සීලන්තයට ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත අද බක්පුර පසළොස්වක පොහෝ දිනයයි බුදුරජාණන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ අදවන් පොහෝ දිනකයි චූලතර මහෝදර නාරජුන් අතර මැණික් පුටුව සම්බන්ධයෙන් ඇති වූ යුද්ධය වැළැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ බක්පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් දිවයිනපුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය වී තිබුණා සුබුරුදු පරිදි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙන ආවේ බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ සිටයි ලක්දිව ශාසන ඉතිහාසයේ සම්දිස්ථානයක් සනිටුහන් කළ උතුම් බක්පුන් පොහොය බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූ ඓතිහාසික දිනය වශයෙන් සැලකෙනවා. එවකට මෙරට උතුරු ප්‍රදේශයේ සිටි චූලෝදර මහෝදර සහෝදරයන් අතර මිනි අසුනකට ඇති වූ සංග්‍රාමය සමතේකට පත් කරන උවස් බක් පොහොදා භාග්‍යවතුන් වහන්සේ නාකතේපේට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්. සංග්‍රාම භූමියට අහසින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ දෙපිරිස සමාදානය කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේට ඕන් විසින් මිනි අසුන පූජා කළ අතර භාග්‍යවතුන් වහන්සේ එය පාරිභෝගික වස්තුවක් ලෙස බැඳුම් පිදුම් කිරීම සඳහා නැවත ඔවුන්ටම බාර දුන්නේද අදවැනි බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. එමෙන්ම සිද්ධාර්ථ කුමාරයා විසින් සතර පෙරනිමිති අතරින් පළමුවැන්න වූ මහල්ලෙකුගේ රුවතුටුවේද අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. මෙතර බක්පුන් පොහොදා සියත අමාවැස්ස සදහම් වැඩසටහන් මාලාව අද දවසේ පුරා පැවැත්ුණා. ඒ බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේදී සියත මාධ්‍ය ජාලය ඉතාම අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕනේ බොහොම ඕනෑකමින් අපේ රටේ ආගමික ප්‍රබෝධය ජාතික ප්‍රබෝධයක් ඇති කරලීම සඳහා විශේෂ වැඩසටහන් සම්පාදනය කරමින් එයත්
ක්‍රියාකාරී වෙනවා නිසා අපේ රට ධර්ම මාර්ගයට යොමු කර ගැනීම සඳහා ධර්මානුකූලව පිළිවෙත් මගින් අපේ රට ධර්ම ද්වීපයක් නිර්මාණය කර ගැනීම සඳහා ධර්මතාන්ත්‍රික සමාජයක් ධර්මතාන්ත්‍රික රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම සඳහා විශාල අවධානයකින් ක්‍රියා කරන මාධ්‍ය ජාලයක් හැටියට මේ සියත මාධ්‍ය ජාලය හඳුන්වන්නට පුළුවන් නිසා සියත කියලා කියන්නේ පින්වත්නි ස්වාධීනත්වය ස්වායත්තභාවය ඒ අදහස් එක්ක ක්‍රියා කරන සියත සීලුම පින්වත් පිරිසට කළමනාකර අධ්‍යක්ෂතුමන් ප්‍රධාන කොට ඇති හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිනු කෙරෙත්වා අපේ රට ධර්මද්වීපයක්ම කෙරෙත්වා ධර්මදේශනා ධර්ම සාකච්ඡා බුද්ධ වන්දනායතන සිත් පහන් කරවන වැඩසටහන් රැසක් අද දවස පුරා ඔබ වෙත ගෙනීමට අප කටයුතු කළා මෙතර බක්පුර පසළොස්වක පොහො දිනේ නිමිත්තෙන් අද දවස පුරා දිවයිනේ ප්‍රදේශ රැසක ආගමික වැඩසටහන් පැවැත්වුණා මෙතර ශ්‍රීපාද උඩමළුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය පූජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියලි සලාක සහ මුදල් ආධාර පිරිනැමීමද අද සිදු කෙරුණා. ඒ ශ්‍රීපාද ස්ථානාධිපති අතිපූජ්‍ය බිංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙතර භික්ෂුන් වහන්සේලා සියක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පසුගියදා පැවැතුණා. ඒ හොරණ නෑබඩ උඩුවිට ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාස 4 වනදා සිට ලබන මැයි මාස 7 වනදා දක්වා විශේෂ පින්නපත චාරිකාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ කුරුමිට මිල්ලවිටිය ග්‍රාමය කේන්ද්‍ර කරගනිමි. කිරියාහාර බුද්ධ පූජාව සහ අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික රංගිරිතමුල් රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. මෙතර වෘත්තීය පුහුණුව ලබන විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන්ට දිවා ආහාරය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්ුණා. ඒ ගලින් බිදුනුවව ප්‍රදේශයේදී ශ්‍රී ඥානිස්සර පිරිපෙන් කෘත්‍යාධිකාරී පූජ්‍ය ඇලපත්ගම ඥානරතන ස්වාමින් වහන්සේගේ සහ පරිවේණාධිපති පූජ්‍ය අකුරුගොඩ දේවානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනාව පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. මෙතර ගල්ඔය ගම්මානයේ ජීවත් වන එකම පවුලේ දරුවන් දෙදෙනෙකු සසුන්ගත කිරීමේ පින්කමක් අද බක්පුන් පොහොය නිමිති කරගෙන සිදු කෙරුණා. මේ දරුවන් අවුරුදු 8 6 යන වයස්වල පසුවනවා. මේ පින්කම සිදු කෙරුණේ මෙදිරිගිරියේ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මෙදිරිගිරියේ අස්සචුනායක හිමියන්ගේ උපදෙස් අනුවයි. මෙතර පේරාදෙණිය ශ්‍රී භාරතීය කුසුම චේතියාරාම පිරිවෙන් මහ විහාරස්ථානයේද කුලතරුවන් සිවුදෙනකු පැවිදි කිරීමේ පින්කමක් පැවැත්ුණා. ඒ අදට එදී ඇති බක්පුන් පොහෝ දිනය නිමිති කරගෙනයි. පැණිදෙණිය නගරයේ සිට දර්ශනීය පෙරහැරකින් කුලතරුවන් විහාරස්ථානය වෙත රැගෙනීම සිදු කෙරුණා. ශ්‍රී කුසුම චේතියාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අඹලියත්තේ සංඝරත්න හිමියන්ගේ අනුශාසනා පරිදි කුලතරුවන් පැවිදි කිරීමේ පුණ්‍යෝත්සවය සිදු වුණේ. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදේශකත්වය මත විපක්ෂ නායක කාර්යාලය මගින් සංවිධානය කරන ශ්‍රී සදහම් සිත ධර්මදේශනා මාලාවේ 27 වන ධම්දෙසුම අද පැවැත්ුණා. කොළොන්නාවේ පුරාණ මහා විහාරාධිපති කොළොන්නාවේ ධම්මික නාහිම්පාණන් වහන්සේ මෙවර දේශකයන්න් වහන්සේ ලෙස වැඩම කළා. විහිළුවකටවත් බොරුවක් කියන්නට සූදානම් වෙන්නට හොඳ නැහැ කියනවා. ඒ වගේම කේලම් කියන්න තවත් කෙනෙක් කොටවන්න මේ ආදී දේවල් කරන්නට හොඳ නැහැ කියනවා. ඒ වගේම තමන් පොහසත් නම් තමන්ගේ වපසරිය ඉතාමත්ම හොඳින් සස්ත්‍රිකව පවතිනවන තමාගේ වටපිටාවේ ජීවත් වෙන අය හා සමග ඉතාමත්ම ධාර්මිකත්වයෙන් ජීවත් වීමේ ගුණ වගාවන් කියා දීමේ කටයුතු සිද්ධ කරන්නට ඒ පුජ්‍යලයාට පුළුවන්කම තියෙනවා. මෙතර ධර්මරාත්‍රියේ නමින් ධර්මදේශනා මාලාවක් අද සිරිකුත පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද බක්පුර පසළොස්වක පොහොය දිනයි.
බුදුරජාණන් වහන්සේගේ මේ දෙවන ලංකා ගමනේ සිද්ධ වුණේ අදවන් දිනක බව තමයි සාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එසේම සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත දැක්කෙත් අදවන් දිනකයි. ඒ තමයි අර මහලු මිනිසෙකු දැකීම නේද? අපි නම් ඉතින් මහලු බව, රෝගී වීම, මිය යාම සහ පැවිද්දන් ඕනතරම් අද දකිනවා. සතර අතට සතර පෙරනිමිති පෙනුනත් මේ මහා ධර්මයේ තුල ඇති අත්හැරීම ගැන නම් ඉතින් එහෙම දන්න බවක් පේන්නේ නෑ නේද? ඇත්තටම දන්නවා. ඔව් මට වැරදුනා. දන්නවා. නමුත් යථාර්ථයට සූදානම් නැති බව තමයි යථාර්ථය නේද? දැන් ඇත්තටම මේ ඔය නවීන දාර්ශනිකයින් කුමක් කිව්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෞකික ජීවිතය නිවැරදිව ගත කරන්නට කියා දෙන ධර්මයක්. උන්වහන්සේ තරම් එහෙම කියා දීපු ශාස්ත්‍රවරයෙකු නැති තරම් ලෞකික ජීවිතයේ වැරදිනම් නිවනට යන්න බැරි බව තමයි යථාර්ථය. ඇත්ත ඒක. බෞද්ධ ධර්මයේ තුල තරම් ධාර්මික රජෙකු පෙන්වා දෙන වෙනත් ධමකුත් නැති තරම් සෑම රාජ්‍ය පාලකයෙකුගේම යුතුයකම ජනතාව සුඛිත මුදිත කිරීම බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකනේ ධාර්මික රජුන් සිටීනම් කෙත්වතු සාරවි රට සාමයෙන් සහ සමෘද්ධියෙන් යුක්ත වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච පීතු භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කියලා කිව්වනේ නේද? අර ගඟක් තරණය කරන ගවරැලක් පිළිබඳව අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ සඳහන් කතාව ඔබට මතක ඇති. ගඟ තරණය කරන ගවරැලක නායකයා කෙලින් ගමන් කරන්නේ නම් ගවරැළම කෙලින් ගමන් කරනවා නේද? ඒ කියන්නේ ගවරැළම ඍජුව ගමන් කරනවා. ඒ කියන්නේ නායකයා ධර්මයේ අනුව කටයුතු කරනවා නම් සෙසු අයද ධාර්මික වන බව තමයි මින් කියවෙන්නේ. එහෙම නැත්නම් ඒ රට දහන්‍ය සම්පතින් හීනව ගිහිල්ලා කැරලි කෝලහල වලින් ගහන අපරාධකරුවන්ගෙන් පිරි රටක් බවට පත්වන බව තමයි ඔය අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් රටක පාලකයා අධර්මික නම් පාපිතරයි නම් ඔහු ඇදට ගමන් ගන්නා ගව නායකයා බඳුයි කියලා තමයි බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්වලා දෙන්නේ. එසේම ඔය දීඝනිකායේ චක්කවති සිහනාද සූත්‍රයත් විමසන්ටම අවශ්‍යයි. රටේ ජනතාවගේ ආදායම් මාර්ග කඩා කප්පල් නම් ඇහිරි ඇත්නම් ධනය උත්පාදනයට අවස්ථා නැත්නම් දිලිඳු බව රජයනවා නම් ඒ දිලිඳු ජනයා කැරලි කෝලහල ඇති කරන බව තමයි ඔය දීඝනිකායේ චක්කවති සිහනාද සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. අපි දන්නවා දැන් ඔය මාක්ස්වාදයේ තුලත් ආර්ථික විග්‍රහය මොකක්ද කියලා නේද? සමාජයේ සියලු දේ සඳහා මූලික අදිතාලම වෙන්නේ ආර්ථිකය කියලා තමයි මාක්ස්වාදයේ උගන්වන්නේ. ආර්ථිකයේ දෙදර්ලා යන විට පුපුර්ලා යන විට සමාජීය ආගමික සංස්කෘතික සියලු ව්‍යුහයන් බිඳ වැටෙන බව මාක්ස්වාදයේ තුල උගන්වනවා. අපි බලමු ඔය චක්කවති සිහනාද සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ කුමක්ද කියලා නේද? අටවැනි සක්විති රජු. අටවැනි සක්විති රජු හිතුමතේට හිතුමනාපේට ක්‍රියා කරන්නට පටන් ගන්නවා. දැන් ඔය හිතුමනාපේට රටක් කරන්නට ගියාම ඒ රට දිලිඳු වෙනවා, පරිහානියට යනවා, දුප්පත් වෙනවා. ආන් ඒක තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. අපේ රටට වුණෙත් ඒකමනේ නේද? අපි බලමු. දැන් මේ අටවැනි සක්විති රජු නිසා ඒ රට පිරිහෙන්න පටන් ගන්නවා. මොකද මේ සක්විති රජු ගන්නෙම තනි තීන්දුව. ඒ රට පිරිහෙන බව දැකලා මැති ඇමතිවරු, රාජසභිකීන්, මන්ත්‍රීවරුන්, බල සේනාධිපතිවරුන් උපදේශකලා එකතු වෙලා රජුට මෙහෙම කියනවා. දේවයන් වහන්ස, තමන්ගේ කැමැත්තටම, ඒ කියන්නේ ස්වකැමැත්තට අනුව රටක් පාලනය කළොත් විනාශ වෙනවා. ඒ නිසා අපි උපදේශත් පිළිගන්න කියලා. හරියට මේ ඇත් නිකන් අපේ මැති ඇමති මන්ත්‍රීලා වගේ නේද? ආ එහෙමයි නෙමෙයි. හොඳේ අපේ අය එහෙමයි නෙවෙයි. උපදෙස් පිළිගෙන නේද? ඉතින් ඔන්න දැන් අටවෙනි සක්විති රජු දැහැමි ක්‍රියා ආරම්භ කරන්න පටන් ගන්නවා. හැබැයි එකක්, දිලින්දන්ට දුප්පතුන්ට ධනෙ දෙන්නේ නෑ ඒ කොච්චර කළත්. ඒ නිසා දිලින්දු බව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම දිලින්දු බව වැඩි වෙලා රටවැසියෙකු හොරකමක් කරනවා. නිකම්ම නිකං රටවැසියෙක් හොඳේ ප්‍රභු හොරකමක් එහෙම නෙවෙයි ඈ. දැන් ඉතින් ඔන්න ඒ හොරාව රජු ළඟට ගේනවා. රජු අහනවා ඇයි සොරකම් කළේ කියලා.
ජීවත් වෙන්න දෙවියන් වහන්ස හොරා උත්තර දෙනවා රජු මේ හොරාට ධනය වස්තුව දීලා පිටත් කරනවා රැකියාවක් කරගෙන හොඳින් ජීවත් වෙන්න කියලා ඔන්න දැන් මේක ලැබුගින්නක් වගේ ආරංචි වෙනවා ගම්පලත් ඇතුළට යනවා මේ පණිවිඩය රට ඇතුළට යනවා ඒ කියන්නේ සොරකම් කරලා රජු ළඟට ගියාම රජු තෑගිත් දෙනවා කියලා තමයි කතාව යන්නේ ඉතින් දැන් ඉතින් ඔන්න නිකන් ඉන්න රට වැසියුනොත් හොරකම් කරන්න පටන් ගන්නවා හොඳේ හොරුන්ව රජු ගාවට ගේනවා අනේ ඉතින් ඒ රජු ඒ අයට ධනෙ දෙනවා එන්න එන්නම හොරකම වැඩි වෙනවා ඔන්න දැන් මැති ඇමතිලා අහනවා රජුරුවන්ගෙන් ඔබ ගත්ත මේ පෞද්ගලික තීන්දුව නිසා ඇති වෙච්ච සිතක් නැහැ කියලා ඔන්න රජුරු තවත් පෞද්ගලික තීන්දුවක් ගන්නවා මොකද්ද පෞද්ගලික තීන්දුව හොරුන්ට ධනෙ දීමෙන් හොරකම තවත් වැඩි වෙනවා රජු මේ තනි තීරණයට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා මොකද්ද තීන්දුව හොරකම් කරන සියලු දෙනාගේ හිස ගසා දාන්න ඕනේ කියලා හිස සිඳලන්න ඕනේ කියලා බෙල්ල ගහලා දාන්න ඕනේ කියලා ඔන්න දැන් ගම්වල මිනිස්සු මොකෝ දන්නවද කරන්නේ ගම්වල මිනිස්සු ඔන්න දැන් හොරු මරන්න පටන් ගන්නවා ආයුධ අරගෙන අන්තිමට නතර වෙන්නේ ගම් නියම් ගම් කොල්ල කාලා මිනි මරමින් අන්තිමට රටම එකම ලේවි ලක් වෙනවා මේ සූත්‍රයෙන් ඇත්තටම කියන්නේ රටක දුප්පත්කම නැති කරන්න පෞද්ගලික පිළියම් යොදලා වැඩක් නැහැ කියලා පෞද්ගලික තනි තීන්දුව අරගෙන වැඩක් නැහැ කියලයි රටක ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න නම් රජුට හිතන හිතන දේ පෞද්ගලිකව කරලා වැඩක් නැහැ කියලයි දුප්පත්කම නැති කරන්න පෞද්ගලික පිළියම් වලින් වැඩක් නැහැ කියලයි මේ සූත්‍රයෙන් කියලා දෙන්නේ. ඒකට හොඳම උදාහරණය අපේ රටේ සමෘද්ධිය ජනසවිය වගේ දේවල් අරන් බලන්න. කෝ දුප්පත්කම නැති වුණාද? නැහැනේ නේද? ඒ වගේමයි හාල් බෙදුවොත්, පොල් බෙදුවොත්, රෙදි බෙදුවොත් ඒ කිසිවකින්වත් දුප්පත්කම නැති කරන්න බෑ. දුප්පත්කම නැති කරන්න ඒ කියන්නේ රටකට සමෘද්ධිය ගේන්න නම් අවශ්‍ය වන්නේම ඒ සමාජයට ප්‍රතිඵලදායි එහෙමත් නැත්නම් ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන් විදිහේ පොදු උපාය මාර්ගයි පොදු උපාය මාර්ග හොඳේ පෞද්ගලික තීන්දුව తీරණ එහෙම නෙවෙයි ඒ බව බුදුරජාන් වහන්සේ ඔය දීඝනිකායේ කූටදන්ත සූත්‍රයේත් කියලා තියෙනවා ඊළඟ පොයකට ඒ ගැන ලියන්නම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා දේශීය ණයද කඩිනමින් ප්‍රතිහුගත කරන්න සිදුවන බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එහිදී බැංකුව පද්ධතියද ස්ථায়ী පාත්තාගෙන ආ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. හරියටම මේ ගැන කුමක් කරන්නේද මේ මොහොතේ තමාද දන්නේ නැති බවයි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ. අද අපට ඇති ප්‍රධානතම ප්‍රශ්නය දේශීය හා විදේශීය ණයයි. විදේශ සංචිත හිඟකමයි. රජය කියන ආකාරයට විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 41ක් පමණ වෙනවා. දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 42යි. දල වශයෙන් අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 80 පැනලා අවසන්. මින් දේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 42 ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මේ රට දේශීය බැංකු පද්ධතිය හරහා ලබාගෙන ඇති ණය සහ පොලිය ආපසු ගෙවීමට කල්ලිලා ගැනීමටයි මේ ක්‍රියා කිරීමට යන්නේ. මේ ඒ පිළිබඳව කතා කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මොකද්ද මේ තත්ත්වය සහ ඒක මේ ෆයිනලයිස් කරන්න කවදේ පැරමීටර්ස් ඒක අපි ළඟදීම ෆයිනලයිස් කරන්න ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඉක්මනින්ම දැන් ඔය හෝල්ඩින්ග්ස් මේ ඒවා රිප්‍රොෆයිල් කරද්දී මේ මොන හරි මේ ඉම්ප්ලිකේෂන් කරද්දී මොන හරි මේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය සම්බන්ධයෙන් ඔය ට්‍රෙෂරි බෝඩ් එක මොකද්ද කරන්න කියලා තාම මාත් දන්නේ නැහැ ඒක මේ කරද්දී මොන හරි මේ මේ කැපිටල් එක කියනවා හැමෝටම එක සැරේ කියන්න ඕනේ ඒක කැපිටලයිසේෂන් රිස්ක් එකක් මොකක් හරි තියෙද ඒක ඒක සම්බන්ධයෙන් මුකුත් නැහැ ඒකනේ අපි කියන්නේ බැංකු මුලපදි ස්ථාවරත්ව රැක ගන්න ගමන් තමයි මේ කරන්න කියන එක අපි හැමතිස්සෙම මේක එදත් කිව්වා අදත් කියනවා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භදලේ වැඩසටහන සමග ප්‍රතිසංස්කරණ රාශියක් කරන්න වෙනවා කොයි වගේ සහයෝගයක්ද අවශ්‍ය වෙන්නේ අපි හැමෝම දන්නවා දැන් පවගේ 16 සැරයක්ම අපිට 10 සැරයක් යන්න උනේ පළවෙනි සැරේ හරියට කරපු නිසානේ තව සැරයක් ගියේ ඊට පස්සේ එහෙමම ගිහලා 16 සැරයක්ම ගිහලා දැන් 17 සැරයට තාවනේ ඒතර 18 සැරයට යන්න ඕනේ නැත්නම් අපි 17 සැරේවත් අර අපි ජීවත් කරු වැඩ පිළිවෙල විදියට ඒ ආකාරයටම ඉදිකටම ඒ ආකාරයට ක්‍රියාත්මක කරන් යන්න ඕනේ එතකොට ඒකට ඒක වකිම තියෙන්නේ අත වශයෙන්ම මහ බැංකුවට රජයට පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවට සහ දේශපාලන පවුනක් නෙවෙයි ඒට ජනතාවත් ඒක වැඩ පිළිවෙල නියම කුසියාකාරක පිළිගැනීමක් ඇතුව ඒකට සහයෝගය දෙන්න ඕනේ පහුගිය දශවතාවයේම තිබුණේ විදේශ විනය අර්බුද විතරයි රාජ්‍යනය අර්බුද ඇති වුණා නෑනේ මෙසරි රාජ්‍යනය අර්බුදයයි විදේශ විනය අර්බුදය දෙක එකට ඇවිල්ලා තියෙනවා ඒතරම් මේ වගේ අවස්ථාවක මේක වරද්ද ගත්තොත් ඒක සෑහෙන සංකීර්ණ තත්වයකට නැවතත් පත් වෙන්න පුළුවන් මේ පිළිස්සික ඔක්කොම විදියට ඉදිරියට යන්න ඕන සමාන්තරව අඩියක් ඉස්සර ගිහලා අඩි දෙකක් පස්සට ගත නිසා මේ වෙලා තියෙනවා අඩියක් ඉස්සර ගිහලා තව අඩියක් ඒ විදියටම මේ මීටර ස්ටඩියල් එක පැත්තට දිගට යන්න ඕන සැබෑවටම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යාමේදී මෙරට බැංකු පද්ධතියට කුමක් සිදුවේදයි අප විමසා බැලුවා මේ ඒ පිළිබඳව
කතා කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ විදේශීය ණයකරුවන්ගෙන් අපිට ලැබෙන සහන මොනවද කියන එක පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් යුක්තව තමයි දේශීය ණය ප්‍රතිවිවගත කර දෙයකට අවශ්‍ය වුණොත් යා යුත්තේ ඉතින් එවැනි තත්ත්වයක තමයි මධ්‍යම බැංකුව විසින් දක්වලා තියෙන්නේ අපි මේ මණ්ඩල දේශීය ණය ප්‍රතිවිවගත කරණයට යන්නට ඕනේ කියන එක මේ දේශීය ණය ප්‍රතිවිවගත කරණයට යොමු වීම තුළ දේශීය ණය කපා හැරීම බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සතු ද්‍රවශීලතාවයට දැඩිව බලපාන්නට පුළුවන්කම තියෙනවා මේ ආර්ථික මේනකට හැකිලමින් පවතින ආර්ථිකයක් මේ ආර්ථිකය තව දුරටත් නරක අතට ගමන් කිරීමට යම් ආකාරයකට හේතු වෙන්නට පුළුවන් කියන කාරණය තමයි අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිශානතියකට ගමන් කළද මේ වසරේ ආර්ථිකයේ හැකිලීමක් බලාපොරොත්තු වන බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙනවා ආසියානු සංවර්ධන බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ආසියානු සංවර්ධනයේ පිළිබඳ විවරණයේ මේ බව සඳහන්ව තිබෙනවා ඒ අනුව ආසියානු රටවල් අතරින් ඍණ ආර්ථිකයක් බලාපොරොත්තු විය හැකි එකම රට ශ්‍රී ලංකාව බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 7.8% කින් හැකිලී ගිය අතර 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3% පමණ හැකිලුණු ඇතැයි අදාළ විවරණයෙන් පුරෝකථනය කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීමට යා යුතු මඟ දිගු බවයි ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව එළිදක්වමින් ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් පවසන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීමට නම් රටේ බාහිරමින්ම අභ්‍යන්තර ආර්ථික අසමතුලිතතාවයට මුල් හේතු සහ ඒවට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අකණ්ඩව කැපවීමෙන් කටයුතු කිරීම දූෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම විනිවිදභාවය සහ වගවීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව ක්‍රියා කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික අවධානමට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව කුමාර් අවධාරණය කර සිටින්නේ මේ අතර පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක යා නොහැකි රාජ්‍ය ආයතන වලට තවදුරටත් භාණ්ඩාගාරය හරහා මුදල් ලබා දිය නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසන්නේ අධ්‍යාපනය සෞඛ්‍යට සමාන මුදලක් ඇතැම් රාජ්‍ය ආයතන වලට රජයෙන් වැය කිරීමට සිදු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පෙන්වා දෙන්නේ රාජ්‍ය ව්‍යවසාය අපිට බරක් වෙලා තියෙනවා විශේෂ අභිලාෂයකින් තමයි රාජ්‍ය ව්‍යවසාය ආරම්භ වුණේ හැබැයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ සුභවාදී පැත්ත නෙවෙයි 2012 ඉඳන් ගත්තොත් හැම වර්ෂයකම රුපියල් බිලියන 200ක් 300ක් 400ක් 2020 වෙනකොට 484ක් බිලියන වෙනස අධ්‍යාපනයේ සෞඛ්‍යයට කිට්ටුෙන්නම අපි මේ බරක් දරනවා ඒ නිසාම අපිට ලොකු වෙනස්කම් රාශියක අවශ්‍යතාවයක් තියෙනවා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොහොමද මේක බරක් නොවී ඉස්සරහට යන්නේ මේ අතර වසරේ පළමු කාර්තුවේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25577ක ආදායමක් උපයා තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 3106ක් සහ පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 10540ක් උපයා ඇති අතර මාර්තු මාසයේ එම ආදායම රුපියල් මිලියන 11930ක් දක්වා වර්ධනය වූ බවයි පුද්ගල අතිකාරම් බද්දට අදාළවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම ආදායම උපයා ඇත්තේ මෙම වාර්තාවට අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද සිට ක්‍රියාත්මකයි ඉන්ධන කෝටාව වැඩි වුණත් ගාස්තු අඩු කරන්නේ නැති බවයි සමස්ත ලංකා ත්‍රිදුරත රියදුරන්ගේ වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ මේ අතර කොත්තු ෆ්‍රයිඩ් රයිස් සහ බත් පැකට්ටුවක මිල 20%කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඉහළ දැමුණු ඉන්ධන කෝටාව ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. එළඹෙන උත්සව සමය වෙනුවෙනුයි මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ. මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සහ පෞද්ගලික බස් රථ සංගම් මෙලෙස අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් හිතපු එක ගැන ඉස්ස වෙලා අපි ස්තුතිවන්ත වෙනවා. රුපියල් 60ක් අඩු වුණාම ගණන් හදන අය දන්නවා ඒ අඩුවීමට සාපේක්ෂව මේ ගාස්තු අඩු කළ ඊට ගොඩක් වැඩි ප්‍රතිශතයකින්. රුපියල් 60යි අඩු වුණේ අපි 6 රුපියල් 10ක් අඩු කළා. අපිට බාධා කිඳුර අපේ රස්සා කරන ගාමස පෙට්‍රල් ප්‍රමාණය දෙනවා නම් අපි නියත වශයෙන්ම ගාස්තු අඩු කළ ජනතාවත් එක්ක ඒ සහනය බෙදා ගන්න සූදානම්. මේ කෝටා දැන් වැඩි වෙලා තියෙන යම් ආකාරයෙන් හොඳ ප්‍රවණතාවයක් මේ ඉන්ධන කෝටාව නෙවෙයි අපි කියන්නේ. ප්‍රමාණවත් ආකාරයෙන් ඉන්ධන ලබා දෙන විශේෂයෙන්ම පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා දීමට කටයුතු කළ යුතුයි. මොකද පෞද්ගලික බස් රථ තමයි 50ක 60ක ධාරිතාවක් මගී දෛනික අවශ්‍යතාවේ ලබා දෙන්න කටයුතු කරන්නේ.
රජය මේ වෙනකොට හැමෝටම සහන දෙමින් යනවා. ගෑස් එකෙන්, තෙල් එකෙන් මේ ඔක්කොම එන්නේ. නැත්නම් ඇයි බැරි මේ විදුලි බිල සම්බන්ධයෙන් යම් සහනයක් දෙන්න? මොකද ඒක හරහා තමයි කමියුනිකේෂන් එකේ අපිට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ පාරිභෝගික ගැන සහනයක් ලබා දෙන්න පුළුවන්. ගෑස් මිල පහත හෙලීමත් සමග ආහාර පාන වල මිල ගණන් අඩු කරන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. ප්ලේට් එක රුපියල් 30යි, කිරි දෙක රුපියල් 90යි, බත් පැකට් එක, ෆ්‍රයිඩ් රයිස් එක, කොත්තුව 120ක මිල අඩු කිරීමකට ලක් කරනවා. අද ඉතින 39 දහස් ගන්න ලයික් බිල. අපිට කැම් මිල අඩු කරන්න බෑ. තාම ගෑස් විතරනේ අඩු වුනේ. තව දේවල් අඩු වුනහම කරමු. සංගම කියනවා තමයි අඩු වෙන්න කොහොමද අඩු කරන්නේ? කෑම්බිල කොහොමවත් අඩු කරන්න බෑ. චිකන් බිත්තර මා ඔක්කොම අඩු වෙන්න ඕනේ. කෑම අඩු වෙන්න ඕනේ. දැනට තියෙන පවතින විලත් එක 7-5ක් අඩු කරන්න නම් අමාරුයි. දැන් මේ බොන්නේ මේ ටී එක 100යි. මෙන කඩේක වලන්ඩ 130යි. 100 නම් 100 වෙන්න ඕනේ නේද? ඒකයි අපි ආණ්ඩුව පත් කරන්නේ. දැන් බඩු ගණන් වල හැටියට ගෑස් අඩු නැයි කියලා කොහොමවත් කෑමේ ගාණක් අඩු කරන්න බෑ. ගෑස් මිල විතරක් අඩු කරලා මොකොත් කරන්න බෑනේ. වැඩ කරන කට්ටියක පඩිත් තියෙනවනේ. බේකරි නිෂ්පාදන වල මිල ගණන් පහත් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. දේශීය වෙළඳ පොළ තුල බිත්තර ගියක් තිබුණා. ඒ නිසා රජය ඉන්දියාවෙන් ආනයනය කිරීමට ක්‍රියා කළා. බේකරි හල් වලට දුන්නා ඒ නිෂ්පාදන සඳහා ඒවා භාවිතා කරන්න කියලා. පිටර ටික මේ අඩු මිලට ලබාගෙන ඊට පස්සේ තමන්ගේ නිෂ්පාදන වල ඒ මිල අඩු කරේ නැහැ. මිල අඩු වෙනවා නම් නිෂ්පාදන සාධකයක එහි වාසිය පාරිභෝගිකයන් ලබා දිය යුතුයි කියලා නව රැල්ලක් විදිහට අපි මේක ගේන සූදානම්. තනමල් විලදී සිදු වූ ත්‍රියදරත අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. අධික වේගෙන් ධාවනය කළ කැබ් රථයක් ත්‍රිරථයේ ගැටීමෙන් මේ අනතුර සිදු වුණා. කැබ් රථයේ රියදුරු අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. මේ අතර විවාහ වීමට සිටි තම ආදරවන්තියට තම දැස් ඉදිරිපිට දීම මරු කැඳ වූ බස් රථ අනතුරක් පිළිබඳ තොරතුරු කජුගමින් වාර්තා වුණා. වැල්ලවාය තනමල් විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුනේ. ත්‍රිරෝද රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් මියගොස් ඇත්තේ තනමල් විල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරේන්වරයෙක් ඔහුගේ පියා සහ බිරිඳයි. මියගිය සැරේන්වරයාගේ දොළොස් හැවිරිදි පුත්‍රයා අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ අතර කොළඹ නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කඳානු ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසු වූ තරුණියක්. ඇය සිය පෙම්වතා සමග ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදී කජු මිලදී ගැනීම සඳහා යතුරු පැදිය නවතා තිබෙනවා. පෙම්වතා කජු වෙළඳසැල වෙත ගොස් සිටි අවස්ථාවේදී නුවර දෙසින් වේගයෙන් ධාවනය කළ බස් රථයක් යතුරු පැදියේ ගැටී ඇති අතර යතුරු පැදියේ සිටි තරුණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ බස් රථය ආරක්ෂක අංශ විසින් කුලී පදනම මත ලබාගත් පෞද්ගලික බස් රථයක් බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. බස් රථ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. රියදුරු එළඹෙන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. පී අකුර අයින් කොට ඒ අකුර ඉදිරියට දමා ත්‍රස්ත පනත තවත් භයානක කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අර 1979 අංක 48 දරන අපි එපයි කියලා කියපු ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනතේ කියන PTA එක වෙනස් කරලා P අකුර අයින් කරලා A අකුර ගෙනල්ලා ATA කියලා කලින්ටත් වඩා වෙනස් විදියට බලතල වැඩි කරලා ත්‍රස්ත විරෝධී පනතකින් නමින් ගෙනල්ලා තියෙනවා. දැන් මේ පනතේ බරපතල ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. රටේ ජනතාව මේ මොහොතෙත් ඉන්නවා තමන්ගේ අයිතීන් ඉල්ලමින්, තමන්ගේ ප්‍රශ්නවල උත්තර ඉල්ලමින්. ඒතොර දැන් ආණ්ඩුව කරන්න ඕන මේ ප්‍රශ්නවල උත්තර දෙන එක. හැබැයි ආණ්ඩුව කරලා තියෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලන ජනතාව මර්ධනය කරන්න නව පනතක්, ත්‍රස්ත විරෝධී පනත නැවත වටයකින් ගෙනල්ලා තියෙනවා. ඒතර එතනින් එහාට ගිහිල්ලා දැන් මේ ත්‍රස්ත ක්‍රියා කරනවයි කියලා කිව්වට පස්සේ ආණ්ඩුවට විරුද්ධව මත දැක්වුවට පස්සේ ආණ්ඩුව විරුද්ධව කතා කරාට පස්සේ ආණ්ඩුව විරුද්ධව විරෝධතා දැක්වුවට පස්සේ දැන් කියනවා එහෙමනම් රටේ ත්‍රස්තවාදය තියෙනවා මෙන්න මේක තමයි ත්‍රස්තවාදය කියන්නේ කියලා මේ නිර්වචනය ඇතුලේ ඒකට අදාළව මුද්‍රිත මාධ්‍යයක්වත් ප්‍රචාරය කරන්න බෑ. එතකොට මේ කියන විදිහට WhatsApp status එකක් දාන්න බෑ,
Facebook comment එකක් දාන්න බෑ Facebook එකේ post එකක් දාන්න බෑ පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙදන්න බෑ ඒ වගේම පෝස්ටරයක් මුද්‍රණය කරලා රට පුරා අලවන්න බෑ උද්ඝෝෂණයක බැනර් එකක් අරගෙන එන්න බෑ මෙන්න මේ කියන විදිහට තමයි දැන් මේ පනත ගෙනල්ලා තියෙන්නේ ඒතොර දැන් එක පැත්තකින් උද්ඝෝෂණ කරන එක ත්‍රස්තවාදය වර්ජන කරන එක ත්‍රස්තවාදය අනිත් පැත්තෙන් ඒව ප්‍රචාරණය කරන එක ත්‍රස්තවාදය දැන් මේ කියන විදිහට මාධ්‍ය වලටත් මේක වාර්තා කරන්න බෑ ඇයි මේ ත්‍රස්තවාදී පනත යටත් ඇතුලේ මේක වාර්තා කිරීමත් ප්‍රශ්නයක් ලෙස තියෙනවා එතකොට දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ පනත ගෙනල්ලා විජේදාස රාජපක්ෂලා මේ පනත ගෙනල්ලා අපිට මොකද්ද කියලා කියන්නේ මොකුත් නොවුණු ගානට ඇඳට වෙලා පාඩුවේ ඉන්න කියලා ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිසක් අදත් සිය විරෝධය පළ කළා මීට විරුද්ධ වන්නේ රට අරාජික කිරීමට උත්සාහ කරන කණ්ඩායම් මිස සාමාන්‍ය ජනතාව නොවන බවයි මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ගොඩාක් කට්ටියට ඕන වෙලා දින මේ රට කර්මාන්‍ය කළා නැවත වීති සටන් වලට ගෙනල්ලා මේ රට අරාජික කරන්න. එහෙමයි තමයි කොහොමද විරුද්ධව කටයුතු කරන්නේ. නමුත් රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ මේ රටේ සාමය ඇති කරගෙන මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න ඉඩ නොදී ඒ වගේම මේ රටේ සාමකාමී ජන ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවය ඒ අරාජික කරන්න බලන් ඉන්න කට්ටිය තමයි මේකට විරුද්ධව කතා කරන්නේ. කෙසේ වෙතත් ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පාර්ශ්ව සිය විරෝධය පලකලා රනිල් වික්‍රමසිංහ සුපිරි බලයක් අත්පත් කර ගැනීමටත් එමගින් සියලුම වෘත්තීය සමිති ව්‍යාපාර ජනතා ව්‍යාපාර මාධ්‍යවල පවා තියෙන නිදහස මාධ්‍ය කරුවන්ට තියෙන නිදහස පවා නැති කිරීම උදෙසා සැලසුම් සහගතව ඒකාධිපතිත්වයක් කරෙහි ගමන් කිරීමට අවශ්‍ය නීතිමය රැකවරණය තමයි මේ පනත මගින් ලබා ගන්න උත්සාහ කරන්නේ අවුරුදු 30 ගණනක් මේ රට ත්‍රස්තවාදයෙන් බැට කෑවා ඒතර ඒ කාලෙදිවත් මේ තරම් දරුණු මේ තරම් බලාත්මක ත්‍රස්තවාදී පනතක් අපි දැක්කේ නැහැ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවට විරෝධය ප්‍රකාශ කරන හැම පුද්ගලයෙක්ටම හැම මාධ්‍ය ආයතනයකටම හැම මාධ්‍ය වේදිකෙක්ටම ත්‍රස්තවාදී කැටියට හිර කරගන්න පුළුවන් අත්අඩංගුවට ගන්න පුළුවන් ක්‍රමවේදයක් දැන් නීත්‍යානුකූල කරගන්න හදන මේ පනත ගේන්න හදන්නෙම මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න සහ මර්ධනය පුළුල් කරලා මේ රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව බලාපොරොත්තු වෙන මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න තමයි මේ පනත ගේන්න හදන්නේ. අපේ ජනතාව එකතු වෙලා තමන්ගේ විරෝධය පළ කරනවා නම් ඒ ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් ලෙස නම් කරලා අවශ්‍ය දඬුවම ආණ්ඩුවේ හිතමතේ පරිදි ආණ්ඩුවේ නායකත්වයේ කැමැත්ත පරිදි ඊ රඳවා තබාගෙන ඔවුන්ගේ වැඩපිළිවෙල නිහඬ කිරීම සඳහා අලුතෙන් පනත ගේන්නේ ආණ්ඩුව හොඳනම් ආණ්ඩුව බය නිසා කිසියම් සේවාවක වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවනම් ඒ ක්‍රියාමාර්ග ත්‍රස්ත ක්‍රියාමාර්ග විදියට ඔවුන් අර්ථකථනය කරන්න සූදානම් වෙනවා මේ සූදානම් වෙන්නේ අන් කිසිවක් නෙවෙයි මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිය උල්ලංඝනය කර ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යවන තමන්ගේ දේශපාලන බලය නිර්ලජ්ජිත විදියට තහවුරු කරගන්න රනිල් වික්‍රමසිංහගේ බලය තහවුරු කරගන්න ගේන පනතක් මේ පනතේ ආධිනව තියන්නේ විශේෂයෙන් මාධ්‍ය ආයතනවලට අමුඅමුවේ ප්‍රජාතන්ත්‍රවාදය කඩවෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති වෙන පනතක් විදියට මේ ත්‍රස්තවාදී පනත හඳුන්වන්න පුළුවන් ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණ කාලෙවත් මේ වගේ පනතක් ගෙනාවේ නැහැ සාමකාමීව මිනිස්සු කරන අරගල මඩපවත්තන්න මේ වෘත්තීය වේදී සහ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ ඔවුන්ගේ ප්‍රශ්න මේවා වෙනුවෙන් හඬනගද්දී මෙන්න මේවා මර්ධනය කරන්න ගෙනාපු පනතක් විදිහට තමයි අපි මේක දකින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා එහිදී යෝජිත මහ බැංකු පනත් කෙටුප්පත සම්බන්ධයෙන් අදහස් පළ කළා එකම බලාපොරොත්තු තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි නීතියට ඉස්සරහට ගිහිල්ලා මේ පනත අපේ රටේ ස්වාධිපත්‍යයට විරුද්ධයි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි මේක අත්නොමතික සම්පූර්ණ රටේ අනාගතයට හානි කර ලෙස බලපාන පනතක් කියලා අපි ඉදිරිපත් කරා ඒ අනුව අපේ රටේ අනාගතයට හානි කර ලෙස බලපාන බව රටේ ස්වෛරීත්වයට හා ස්වාධීනත්වයට බලපාන බව ඒ වගේම රටේ මූල්‍ය පාලනයේ තනි පුජ්‍යල කල්ලියකට හසුරවන්න පුළුවන් වෙන බව අපි දක්වපු කාරණා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළියරගෙන තියෙන බව මා මේ අවස්ථාවේදී ඊටාම වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා විශේෂයෙන්ම කථානායකතුමා මම හිතනවා එතුමාට ක්ෂණිකව මේක ලැබෙන්නට ඇති එතුමා ක්ෂණිකව මේක කියන්න ඇති නමුත් මේ වගන්තිය දිහා අරගෙන බැලුවට පස්සේ මේ වගන්තිය ඊටා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඉහත සඳහන් කරන ලද වගන්තිය වලට අනුකූලව කළ we have examined the other provision of the bill and are of the opinion that subject to the above
none of the provision in bill are inconsistent with the constitution. Therefore, we make our determination that bill can be passed by simple majority in parliament subject to the amendments stated above. එතකොට අර ඉහත සඳහන් කරන ලද කරුණු වලට යටත්ව කියන වගන්තිය මේකේ කථානායකතුමා ගත්තේ නැහැ. කථානායකතුමා ගත්තේ අර අන්තිම වගන්තිය පමණයි. මම හිතනවා අපේ ගරු කථානායකතුමා මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මේක ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී නිවරදි කරයි කියලා මා මේ අවස්ථාවේදී කියන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් 3 3 5 2 14 6 15 17 19 20 23 1 24 47 86 109 107 111 119 සහ 100 වෙනි වගන්ති ව්‍යවස්ථා විරෝධී සහ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් හැටියට හඳුනාගෙන තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින්. ඒ බව උදාහරණ ලද නඩු තීන්දුවෙන් දැනට ප්‍රකාශ වෙලා තියෙනවා. 71දී ජීවිත පූජා කළ සිය සමාජිකයන් ස්මරණය කරමින් අද රට පුරා සැමරුම් සංවිධානය කර තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් නොවේ. 71 අප්‍රේල් 5 අරගලයේදී දිවිපිදු ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමාජිකවන් සිහි කිරීමේ අප්‍රේල් 5 විරු සැමරුම අදට යෙදී තිබෙනවා. මෙවර එම සැමරුම පැවැත්වෙන්නේ 52 වන වරටයි. ප්‍රධාන සැමරුම් උත්සව තුනක් සංවිධානය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මාතලේදී ප්‍රධාන සැමරුම උත්සවයක් පැවැත්වුණා. ජනතාව දුක් විඳින් ජනතාව පීඩාවට පත් වෙලා තිබෙන ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක හේතු සාධක නිසා අපේ රට පාලනය කරන ද පාලක කණ්ඩායම් විසින් අපේ රට ඇති කරන ලද ව්‍යසනයකට තමයි එදත් අපේ රටේ පොදු ජනතාව මුහුණ දෙමින් තිබුණේ. ඒ නිසා මේ වෙනස් කිරීම සඳහා අනිවාර්ය ලෙස දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවයක් තියෙනවා. හුදු ආණ්ඩු මාරුවකින් ඒක වෙනස් කරන්න බැරි බව දැන් අපි අවුරුදු 75ක් ගිහිල්ලා අවබෝධ කරගෙන තිබෙනවා. හුදු නායකින් මාරුවකින් ඒක වෙනස් කරන්න බැරි බව හුදු ආර්ථිකයේ ඇති කරන ද කුඩා කුඩා ප්‍රතිසංස්කරණ මත ඒ වෙනස් කරන්න බැරි බව අපි අවුරුදු 75ක් ගිහින් තේරුම් අරගෙන තිබෙනවා. මේ පරිවර්තනය කරන්න බැහැ කොහොමද? ඒ වෙනස කරන්න බැයි තාමත් හොඳ සංවිධානාත්මක ව්‍යාපාරයක් නැතුව පුද්ගලයෙක්ගේ තියෙන තනි කැමැත්තට පුද්ගලයෙක්ගේ තනි කෝපයකට පුද්ගලයෙකුගේ තනි වමනාවකට මේ වෙනස ඇති කරන්න බැහැ. තනි තනියම ගත්තොත් මිනිස්සු වේදනාවෙන් ඉන්නවා. හැබැයි වේදනාවෙන් මේ පරිවර්තන ඇති කරන්න බෑ. තනි තනි මිනිස්සු ගත්තොත් ලයිට් කණු වලට නගින, ගස් වලට නගින, ගෙලවෙල දාගන්න විරෝධතාවයක ඉන්නවා. ඒත් මේ පරිවර්තනය කරන්න බෑ. මේ විශාලතම පරිවර්තනය කළ හැකි වන්නේ ඉතාම ශක්තිමත් සංවිධානයක්, සංවිධාන විනයක්, දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරිකයන් විතරයි. කලුතරදී පැවති සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන්. දුර්වල දේශපාලන සහ පරිපාලන තීන්දුව නිසා දිනෙන් දින සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදින් පෙන්වා දෙනවා. औषध हिंगे अति हेतुअक सौख्य अमात्यांशे बलधारीन पेन्नल देनवा सौख्य अमात्यांशे वैद्य सपयुमेकन औषध संबंध मेह्युम करण परिगणक पद्धति अड़पाड़ा तमाय औषध हिंगे खलतिया अंदुनागेन एव निवर्दिकरण बेरवेन्न की प्रतिफल विधियट सौख्य लेखंबर अपहोग्य काले अदाल समागमतर लिपिनिगुत्कर्मी कियनवा तव दुरटा परन औषध सपयुम तोर्तुर पद्धति सेवय सौख्य अमात्यांशे लबा देन्न की දැන් මෙතන හතර බීරි කතාවක්. ඒ වගේම තමයි මිලියන 700ක් වියදම් කරලා ස්ථාපිත කරපු නව ඖෂධ සැපයුම් සම්බන්ධ පරිගණක පද්ධතියනොත් අනාගතයේ අවශ්‍ය කරන ඖෂධ හිඟය සම්බන්ධ තොරතුරු ලබා ගන්න බැරි වෙන බව දැන් ඖෂධ වේදීන් සහ රෝහල් පද්ධතිය ඇතුළෙන් වාර්තා වෙනවා. පහුගිය දවසක හෙලිදරව් කරා රුපියල් 7000 පෙත්තක් 77000ට ගන්න යනවා. 200 පෙත්තක් 2200ට ගන්න යනවා. එන ලක්ෂ 600ක පමණ පාඩුවක් සිදු වෙන ගනුදෙනුවක් ආසියානු සංවර්ධන බැංකුව හරහා සිද්ධ කරන ටෙන්ඩරයකින් සිද්ධ වෙනවා කියලා. අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් යවලා තිබ්බා. ඒක ද්වේෂ සහගත ප්‍රකාශයක්. එහෙම ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ කියලා. නමුත් අපිට සතුටුයි කියන්න, එහෙම මාධ්‍යයට යවන ගමන් ඊට අදාළ ටෙන්ඩරය කැන්සල් කිරීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ඇමතිවර. එතකොට දැන් එහෙම එකක් සිද්ධ වුණේ නැත්තම් ඒ ටෙන්ඩරය එක කැන්සල් කරේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නේ.
මේ වෙනකොට තියෙනවා රෝහල් වල ඖෂධ හිඟයක්. ඒ ඖෂධ හිඟය නිසා දෝ කල් පැනපු බෙහෙත් රෝහල් වලින් නිකුත් කරනවා රෝගීන්ට. එතකොට මේ බෙහෙත් දෙන්න රෝහලේ කාර්ය මණ්ඩලයට චෝදනා කරන්න බෑ. මොකද මේවට ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා. ඇමතිවරයා ඉන්නෝ. ඖෂධයකින් හානියක් වුණොත් ඒකේ වගකීම සම්පූර්ණ ඖෂධ නියාමන අධිකාරියට වගේම ඇමතිවරයා බාරගත යුතුයි කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. එලිම් කිහිපයක් මුල් කරගෙනමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට දින එළඹෙන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිර්ධාරි සංගමය පවසනවා. මේ අතර ශ්‍රී ලංකා සුරාපදු දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති එකමුතුව හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිත තිබූ වැඩ වර්ජනය තාවකාලිකව හිටපා තිබෙනවා. දින කිහිපයකට ප්‍රථමයෙන් අමාත්‍යාංශයට සහ අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට දැනුම් දුන්නා අපිට බලපාන ප්‍රධාන ගැටලු දෙකක් පිළිබඳව. එකක් තමයි අපේ පද්ධතියේ තියෙන කාඩර් එක සේවා සංයුතිය. දෙවෙනි එක තමයි මේ වෙනකොට අපිට ලැබෙන සොච්චම් දීමනාව බැංකු නිලධාරීන්ට මෙන්න මේ දීමනාව ටිකක් වැඩි කරලා දෙන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. හැබැයි මේ ඉල්ලීම සම්බන්ධයෙන් සහ අර කාඩර් එක සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ වෙනකම් අමාත්‍යාංශයටවත් අමාත්‍යාංශයෙන් ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්න කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළා නැහැ. මේ දීමනාව සම්බන්ධයෙන් කිසිම පියවරක් මේ වෙනකම් අරගෙන නැහැ. ඒකට අපේ විරෝධතාවය ප්‍රකාශ කිරීම වශයෙන් 2023 අප්‍රේල් මාසයේ 6 වෙනිදා සමස්ත බැංකු පද්ධතිය වහලා මේකට දැඩි විරෝධතාවය ප්‍රකාශ කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අතර හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක් දින සංකේත වැඩ වර්ජනය සිදු නොකරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන දෙපාර්තමේන්තුගත මෙන්ම ඒකාබද්ධ සේවාවන් සියලුම දෙනාට දිරි දීමනාවක් ගෙවුවා. මේ දිරි දීමනාව අවුරුදු 3 කාලයක් තිස්සේ ගෙවලා පසුගිය කාලය තුළ පසුගිය අප්‍රේල් වලින් පසුව මෙම දිරි දීමනාව නැවැත්තුවා. මේ සම්බන්ධව සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. අපිට මේ සඳහා සාධනීය පිළිතුරක් ලැබුණා. මේ සඳහා නියමිත ක්‍රමවේදයක් සකස් කරලා අපිට දිරි දීමනාව ගෙවන්න ක්‍රමවේදේ මාසක් ඇතුළත ඉවර කරනවා කියලා. අපි සියලුම වෘත්තීය සමිති තීරණය කළා හෙට දිනේ පවත්වන්න සැලසුම් කරලා තිබුණු වැඩ වර්ජනය අවසන් කරන්න. අපි හෙට දිනේ වැඩ වර්ජනය පවත්වන්නේ නැහැ. සුපුරුදුපදී රාජකාරී කටයුතු සිදු කරගෙන යනවා. මාසක් ඇතුළත මේ ක්‍රමවේදේ හරියස්සුවේ නැත්නම් නැවතත් අපි වෘත්තීය සමිති අද සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාව අවට ප්‍රදේශවලට ඍජුවම ඉර මුදුන් වන බව කාලගුණ විද්‍යාඥ මිලින්ද මිල්ලන්ගොඩ පවසනවා. මේ ඉර මුදුන්ීමේ තත්ත්වය සහ ඒ වගේම ශ්‍රී ලංකා වට ප්‍රදේශවල පවතින ජල වාෂ්ප තත්ත්වයේ වැඩිවීමත් ඒ වගේම ශ්‍රී ලංකා වට ප්‍රදේශවල සුළං තත්ත්වයේ අඩුවීමත් නිසා මේ කියන කාරණා වල සංකලනයක් නිසා උෂ්ණත්වයේ යම් තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන්දිය නාවික නෞකා කොළඹ වරායේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට එක් වී තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය මාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙම නෞකා නිරීක්ෂණය සඳහා එක්ව සිටි බවයි වාර්තා වන්නේ. Guardians of Indian Ocean යන්න තේමා කරගත් සාගර වෙරළ පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියක් සංවිධානය කර තිබුණා. ඒ ලියෝ දිස්ත්‍රික් 306B2 හි ලියෝ සංගම් 1යි. එම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස අද වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කරනු ලැබුවා. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රවෘත්ති සමගින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.